දැන් පළාත් පාලන ආයතන සියල්ල විසිරුවා දාලා තියෙනවා. දැන් 2015 පළාත් පාලන ආයතන විසිරවල අවුරුදු 3ක් විතර ඡන්දය නැතුණාම පළාත් පාලන ආයතන පද්ධතියම මහා දවන්ත කඩාවැටීමක වුණා. අතවන ඉදිරිපත් වෙච්ච රජයේ සේවකයන් සම්බන්ධ කාරණාව මේ මාසය තුළම සාධාරණ කිෂ්ඨකාන කියන කාරණාව ඔබතුමන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. අපි මේ වෙනකරත් යත්නම් කරනවා. අදත් අගමැතිතුමා 11 හමාරට කැඳවලා තියෙනවා. ඒක අද මැතිවරණ කොමසාරිස්තුමා තීන්දුව කරයි. මේ පළාත් පාලන මැතිවරණේ මාර්තු 9 වෙනිදා පවත්වන්නට දින යෙදුවා. දැන් අප්‍රේල් 25 වෙනිදාට දින යොදවලා තිබෙනවා. මුදල් ලබා නොදීම තුල මේ සම්පූර්ණ කාර්යය අඩපණ වෙලා තිබෙනවා. මම අහන්න කැමතියි ඔබතුමන්ලගේ ඇයි මේ මැතිවරණය පවත්වන්නට අවශ්‍ය අර මුදල් ටික මැතිවරණ කොමිෂන් සභාවට ලබා නොදෙන්නේ? ඒ වගේම අර හපුහින්න මහත්තයාගෙනුත් පරිගැනීම් කරන්න එපයි කියලා මම ඔබතුමන්ට කියනවා. පළාත් පාලන මැතිවරණ නෙමෙයි පෞද්ගලික යහපාලන ආණ්ඩුකාරී පළාත් සභාවක එකක් කළා දෙන්නම්. ඉතින් ওই දෙක පිළිබඳව අපි අවධානය යොමු කරනවා. පුළුවන් නම් මේ දෙකම තියෙනවා නම් හොඳයි. නමුත් රටේ තියෙන ආර්ථික අර්බුදයත් එක්ක අපි සූදානම් වුණා මැතිවරණ තියලා මිනිසුන්ව මහපාරට බස්සන්න ලොකු මොකද අපිට ආරංචි ඊයේ කලම්බු ක්ලබ් එකෙත් ස්ථානාපතිවරු සරස් කරගෙන IMF එකේ දෙන ප්‍රතිපාදන ප්‍රමාද කරන්න කියලා මට මාධ්‍ය ආයතනයක් කිව්වේ. එහෙම නැත්නම් ඔබතුමාලට කියන්න පුළුවන් ඒ සාකච්ඡාවේ මොකද උනේ කියලා මේ සභාවේ අද දිනේ කියන්න. එහෙම නැත්නම් බරපතල කොන්දේසි දාලා මේක ක්‍රියාත්මක කරන්න කියලා යෝජනා කරලා තියෙනවා. එහෙම කරන්න එපා. මම දන්න පොඩක් ඉන්න මම ඉවර නෑ. ඒ කියන්නේ මොකක් හරි දෙදලා තියෙනවා මේක වෙලා තියෙනවා. රැසීම තියලා තියෙනවා. මේ සභාවේ කියන්න. තානාපතිරු හම්බුණා. ඒක අබද්ද විපක්ෂ කියයිද? මේ කතා කිව්වේ ප්‍රධාන මාතෘකාව තමයි අංගන්න දෙයක් නෑ. මේ පළාත් පාලන මැතිවරණ ප්‍රවාද කිරීමට අපි කතා කරුවා. ඒගොල්ලෝ පිළිගත්තා ICCPR එක. 25 වෙනි වගන්තියට තේ නියමිත කාලයට මැතිවරණ තියන්න ඕන. ආණ්ඩුව අප මුල් කාලේ. අපි 3-2 දෙන ලෑස්ති පළාත් සභා මැතිවරණ ව්‍යවස්ථා සංශෝධන කියලා තියන්න අපි සූදානම් කියලා දෙනවා. ඉතින් දෙකම පළාත් සභා මැතිවරණයයි පළාත් පාලන මැතිවරණයයි එකට ඉතිපත් කමන්නේ නැහැ. මොකද පරණ ක්‍රමයේ යනවන. එක වගන්තියකින් එක සංශෝධනය කරන්න පුළුවන්. සමගි ජන බලවේගයේ සමගි ජන සන්ධානයේ පමණක් නෙවෙයි. පොහොට්ටුවේ ලාංඡනයෙන් ඉදිරිපත් වූ මන්ත්‍රීවරුනුත් මේ තානාපති දූත පිරිස අපි හමු වුණා. අපි කිසිම දවසක රටේ අභ්‍යන්තරව සිදුවිය යුතු ක්‍රියාදාමයන් කවදාවත් බද්ධ කරලා නැහැ. රටට ලැබෙන්න තිබෙන වරදාන වරප්‍රසාද ප්‍රතිලාභ සහ ණය ආධාරවලට තානාපතිවරු හමු වෙලා අපි පැහැදිලිවම කිව්ව කාරණාව තමයි මේ රටේ මැතිවරණ නොපැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වෙන මරුපහරක්. ඒ නිසා අපිටත් අයිතියක් තිබෙනවා තානාපති අංශ එක්ක සාකච්ඡා කරලා මේ මැතිවරණ ක්‍රියාවලිය සක්‍රිය කරවන්න. ඔබතුමාල අද 50 ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා. හැබැයි පෞගිය කාලේ පළාත් සභා මැතිවරණයේදී ওই ටික කියන්න තිබ්බා. ඔබතුමාල කිව්වේ නැහැ. එදා ඔබතුමාල කටවල් වහගෙන බිල්ල වගේ හිටියා. දැන් බොරුවට කියනවා දැන් ගේන්න කියලා. එදා කල් දැන් මේ මැතිවරණ වලට බය. අද තියෙන ආර්ථික අර්බුදය. අපි කිසිම වෙලාවක IMF එකට මේ එන්න තියෙන ණය වලට තව කොන්දේසි වැඩි කරන්න කියලා කිව්වේ නැහැ. එතන හිටියා අපේ රටට ද්විපාර්ශ්වික ණය දීපු සියලුම කණ්ඩායම්. ඔවුන්ට රට වෙනුවෙන් ඔවුන් ගත්ත තීරණ වලට අපි ස්තුති කරා. ඒකයි කරේ. හරි බොහොම ඉස්සෙල්ලා. ඒක කිසි වෙලාවක අපි ඔවුන්ට කොන්දේසි තද කරන්න කිව්වේ නැහැ. එක එක ප්‍රෝඩාකාරී ප්‍රකාශ කරලා රජයේ ඇතුලේ තියෙන අර්බුද වහගන්නට කටයුතු කිරීම බොහොම වැරදි. අපි හැමෝම දන්නවා දැන් අග්‍රාමාත්‍යතුමත් අසරණ වෙලා තියෙන්නේ. බොහොම ඉස්සෙතේ දැන් අපි විවාද කරු විපක්ෂ නායකතුමා සාධාරණ වෙන්න ඔබතුමත් අගමැති වෙන්න. න්‍යාය පත්‍රයට යන්න. ඉතින් රජයේ අර්බුද අපේ ඇඟුඩට නාන්න දෙන්න. අමාත්‍යංශ නිවේදන පසුගිය මාස 7 අපේ රටේ දුෂ්කරම කාල පරිච්ඡේදය ලෙස සලකන්නට පුළුවන්. උමාය යෝජනා ක්‍රමය මෙගවට් 120ක් තව මාස 2ක් 2.5ක් ඇතුලේ නිෂ්පාදනය කරන තැනට ඒ ක්‍රියාත්මක කර තිබෙනවා. මත්තල ගුවන්තොටුපළ අද අඛණ්ඩව විදේශ සංචාරිකයන් එන ගුවන්තොටුපළක් බවට පත් වී තිබෙනවා. ඔබතුමාට මටත් මතකයි. අපේ පැත්තේ ඉඳගෙන ඉන්න කාලේ බුහාරි ආයතනයත් ආණ්ඩුවට ගත්තා. ජයජයවර්ධන ජනාධිපතිතුමා එක පුද්ගලීකරණය කළා. නමුත් පුද්ගලීකරණය කරේ ජාතික සේවක සංගමයට. අන්න එතන තමයි පාරදිස්ස භාවය මතුවෙන්නේ. අපි කාටවත් විශේෂයක් නොකොට අපි සියලු ජනතාවට දේශීය ව්‍යාපාරිකයන්ට මේ අර්බුදයෙන් ගොඩේම සඳහා වූ ක්‍රියා මාර්ගයේ නිරත වෙමු. වැටුප් වැඩිවීමක් කර ගැනීමට පුළුවන් හුස්ම ගන්න පුළුවන් අවස්ථාවේදී ඒ වැටුප් වැඩිවීම ලබා දෙන බව එය න්‍යාය පත්‍රයෙන් අයින් කරලා නැහැ. නමුත් මේ දුෂ්කර අර්බුදය පළවෙනියෙන් අපි ජයගත යුතුයි. ඒ සඳහා වූ ආදායම් මාර්ග වැඩි කරගත යුතුයි. ඒ සඳහා වූ මදු පැනවීම
වැඩි කර ගන්නට වෙනවා. ආර්ථිකයේ බංකොලොත් වෙන්න කලින් ජාත්‍යන්තර මූල්‍ය ආර මුදලට යන්න කියලා අපි කියද්දි අපට බැනලා උන්මත්තක තකතිරු තීරණ අරගෙන බංකොලොත් වෙන්න රට ඉඩ ඇරලා එවැනි අයම දැන් ජනාධිපතිතුමා IMF එකට ගියයින් පස්සේ ඒගොල්ලෝ මහ බැංකු හොරා කියපු ජනාධිපතිතුමාව ප්‍රශස්ති ගායනා කරන විදිහට තැනට පත් කරපු එකත් IMF එක වර්ණනා කරන තැනටත් පත් කිරීම පිළිබඳව මම ජනාධිපතිතුමාට අපේ හිටපු නායකයා හැටියට මම එතුමාට ස්තුතිවන්ත වෙනවා. දැන් මේ ණය ගන්න තැනට පත් වෙච්ච එක මම දකින්නේ තාත්තා බූරුව ගහලා ළමයින්ට කන්න නැතුණාම අම්මා බැංකුවට ගිහිල්ලා ගේ උගස් කරන්න ලෝන් එකක් ඇප්ලයි කරනවා. ඒ ලෝන් එක බැංකුවෙන් අනුමත කරාම ළමයි රතඤ්ඤ දානවා. ඒ වගේ සීන් එකක් තමයි දැන් වෙලා තියෙන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.